කාලීන ධම්ම සවනං ලෝකේ වැඩිපුරම ධම් ශ්‍රවණය කරන බොදුනුවන් ඉන්නේ නැත්නම් දේශකයන් වහන්සේලා වැඩි ඉන්නේ ලංකාවේ ඒ නිසා සම්බුද්ධ ශාසනයගේ චිර පැවැත්ම සඳහා පරියාප්ති ශාසන පැවැත්මත් ප්‍රතිපත්ති ශාසන පැවැත්මත් වාගේම ප්‍රතිවේද ශාසනයත් පවතින ඕන ලංකාවේ. නමුත් මට පෙනෙනවා අපි හැමෝම වාගේ ගැටලුවක් ප්‍රශ්නයක් පැනු නැගුණම ජීවිතේට ලෞකික මට්ටමින් ගැටලුව විසඳ ගන්න පවා වෙනත් නොඑක් නොඑක් බලවේගවල පිහිට ප්‍රාර්ථනා කරගෙන දුවන විත්තිය. පුද පඬුරු එල්ලාගෙන නොඑක් යාඥා යාතිකා කරගෙන ලෞකික ගැටලු වලටත් උත්තර හොයන බාහිර බලවේග කෙරෙහි තවමත් අපි විශ්වාසය තබමින් ඉන්නවා. අපි වැඩිපුර විශ්වාසය තියාගන්න ඕන මගේ හදවත තුළ, හදවතේ ධර්ම බලය තුළ. එන්නේ ධර්ම බලය ගොඩනගා දෙන්නයි නැවත නැවත අපි බණ අහන්න ඕන, බණ කියන්න ඕන. ඒ වගේම ප්‍රතිවේද ශාසනය ගැන බැලුවත් බහුතරයක් දෙනා හිතාගෙන ඉන්නේ වර්තමාන ශාසනය දන් දෙමු, වර්තමාන ශාසනය බණ අහමු. කොයි ශාසනය නිවන් දකින්නද? මත බුදු වන මෛත්‍රී බුදුහන්දුරෝ දැකලා නිවන් දකිමු. මට තේරෙන්නේ ගෞතම බුදුහන්වහන්සේත් එක්ක මෙච්චර තරහ මොකද කියලා. මේ ශාසනේ නිවන් දකින්න පුළුවන්ද බැරිද කියලා මගේ පින්නතුල මගින් ප්‍රශ්න කරන්න ඕනේ. අපි සාකච්ඡා කර කර බණ කියමු ටික වෙලාවයි. පින්වත්නි, අපි ඉස්සල්ලා මෙහෙමනම් අඳුරගමු ඇත්තටම අපි බණ අහන්නේයි කියලා. සද්ද නැතුව බණ අහනවට වඩා අපි දෙගොල්ලම කතා කර කර දහම් සඳැල්ලකේ දෙන එක හොඳයි කියලා මා විශ්වාස කරනවා. අපි පොඩි කවියකින් තේරුම් ගමු එක නේද? දහම්මසන්නේ දැනුම ලබන්නයි. කියමුද බලන්න බලන්න. දැනුම ලබන්නේ නිවැරදි වෙන්නයි. නිවැරදි වෙන්නේ හරි මඟ යන්නයි. හරි මඟ යන්නේ නිවන් දකින්නයි. ඔන්න දැන් අපේ දහම් පාසල පටන් ගත්තා. මං තමයි ටීචර්. මගේ පින්නතුල තමයි පන්තියේ ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාව. වයස ප්‍රශ්නයක් නෑ. මොකද නාකිවිච්ච අපි දැන් දහම් පාසලට ගියත් බාර ගන්න නෑනේ. ඒ වගේ මේ වගේ වෙලාවක දහම් පාසලක් කරකට සම්බන්ධ වුණොත් තමයිනේ. ඒ නිසා ඔක්කොම වයසකකම් වැඩිහිටිකම් සියල්ලම මතක කරලා අපි ඔහෙ නිදහසේ ඉමු ටික වෙලාවක්. මනසේ දොරගුළු ඇරලා තියමු දහමේ සුවඳ වහනේ වෙන්නට හද මන්දිරය ඇතුළට. එක මුව විවෘත වුණු තරමට හදවත ඇතුලේ ධර්මයේ ගබඩා වෙන්න පටන් ගන්නවා. ධර්මයේ සත්‍යයනා කරන එක බොහොම වටිනවා. ධර්මයේ සත්‍යයනාවෙන් පින්වත්නි ධර්මයේ අහගෙන ඉන්නවටත් වඩා බලයක් උපදිනවාමයි. පිරිතක් අහගෙන ඉන්නවට වඩා පිරිත් දේශනාවකට ගියාම අපේ සදහැවතුනොත් පිරිත් පොත් වහන්සේලමක් වැඩමවාගෙන ගිහින් දෝතේ දරාගෙන අර දේශකයන් වහන්සේලා දේශනාව කරන අතර පිරිත් ඩිංග දේශනා කළොත්, සජ්ජායනා කළොත් ඒ පිරිත උරාගන්න, පිරිතේ ශක්තිය උරාගන්න ප්‍රමාණය වැඩි මේ ශරීරය තුළට. ඒ වගේ ධර්මය සජ්ජායනා කළහම පුරාණ කාලේ පිරිතනම් සජ්ජායනා කරන්නේ නැති දහම් දේශනා කරනකොට
පරණ ධර්මශාලාව ගාව දායක මහත්තයෙක් හිටියා. පන්සලේ වැඩි හිටි දායක මහත්තයෙක්. මොනව කරන්නද? එහෙයි කියන්නේ. කියන කියන පදේට එහෙයි ආමුදුරුවනේ. කල්පනාව ඇතත් කල්පනාව නැතත් එහෙයි ආමුදුරුවනේ කියනවා. නිකන් කම්මැලිකම යන්නත් එක පොඩි රස කතාවකුත් කියන්න. මම පින්නතලේ කනන්ත අහලා ඇති. දවසක් එලි මහනේ ධර්ම දේශනාවක්ලු ඈ. දැන් හාමුදුරුවෝ ධර්ම දේශනා කරගෙන යනවා. වාක්‍යෙන් වාක්‍යයට අරමුණු තියා ඒ හාමුදුරුවනේ කියන විනය වෙන කල්පනාවක ඉන්නේ. ඒ හාමුදුරුවනේ කීක ඉන්නකොට තලගොයෙක් ඇවිල්ලා රින්ගනවලු තුඹහකට. තලගොයා දැන් එනවත් බලාගෙන ඒ හාමුදුරුවනේ. තුඹහ ළඟට එනවත් දැක්කහම ඒ හාමුදුරුවනේ හාමුදුරුව කියන්නේ මොකද කියලා දන්නේ නැහැ. දැන් තලගොයා හැමීර රින්ගුවා අර තුඹසට. උත්සාහ කළොත් කරන්න බැරිද නේද? නෑ නේද උපාධක මහත්තයෝ? එහෙයි හාමුදුරනේ තව නැට්ට විතරයි. ඒ මිනිහගේ ඔළුවේ තියෙච්ච දේවල් තමයි කියන්න යෙදුනේ එහෙයි හාමුදුරුවනේ කියලා. ඒ වගේ පිළිවදන් දීමටත් වඩා වටින්නේ පිළිවදන් දෙන එක හොඳයි. අපි එකතු වෙලා සාකච්ඡා කරන එක. එතකොට ධර්මදේශනාව අවසානයේ මොනව හරි යමක් සන්තානේ රැඳෙන්න පටන් ගන්නවා. මගේ නිසා මේ පුංචි පුංචි පද්‍ය නිර්මාණ හදන්නෙම මොකද්ද ක්‍රමය අපේ ඇත්තන් තුළ? අපි බණ පටන් ගන්නකොට කියනවා සුනාත, අපි පටන් ගන්නකොට කියනවා ධාරේත, අපි පටන් ගන්නකොට කියනවා චරාත. ඔය තුන සිද්ධ වෙලා නම් මම මේ කියන කවි පදවල අවසාන අරමුණ ඉෂ්ට වෙලා තියෙන්න ඕනේ. අපිට ජීවිත දෙකක් තියෙනවා. පවතින ජීවිතයයි නවතින ජීවිතයයි. ඒ පවතින ජීවිතයත් සෝභාමත් කරගන්නට ධර්මයේ අනන්ත ශක්තිය හා මතකය වැදගත්. ඒ නිසා අපි මෙහෙම ආරම්භයේ නැවත හරියක් ඒ කවියත් තව පුංචි කවියකුත් දෙකක් එකට අරගෙන සජ්ජායනා මා කිව්වා. දහම්මසන්නේ දැනුම ලබන්නයි කියන්නේ. දැනුම ලබන්නේ නිවැරදි වෙන්නයි. නිවැරදි වෙන්නේ අරිමඟ යන්නයි. අරිමඟ යන්නේ නිවන් දකින්නයි. බලමු මා එක්කම කියන පාඩම්ද කියලාද? දහම්මසන්නේ දැනුම ලබන්නයි. දැනුම ලබන්නේ නිවැරදි වෙන්නයි. නිවැරදි වෙන්නේ අරිමඟ යන්නයි. අරිමඟ යන්නේ නිවන් දකින්නයි. තවත් ඒ වගේම පුංචි කවියක් කියලෙමු. දහම්මසන්නේ ඇසක් ලබන්නයි. ඇසස ලබන්නේ ඇත්ත දකින්නයි. ඇත්ත දකින්නේ කුසල් වඩන්නයි. කුසල් වඩන්නේ නිවන් දකින්නයි. ඔන්න තවසරක්. දහම්මසන්නේ ඇසක් ලබන්නයි. ඇසක් ලබන්නේ ඇත්ත දකින්නයි. ඇත්ත දකින්නේ කුසල් වඩන්නයි. කුසල් වඩන්නේ නිවන් දකින්නයි. අපි දැන් දෙවෙනි වරට කියාපු කවිය අරන් බලමු.
දහම් අසන්නේ ඇසක් ලබන්නයි. දැන් ඊයේ මගේ මේ ඇස් දෙකම ලේසර් කරලා තියෙන්නේ. එතන මට මගේ පින්නතුල්ල හැමෝම පැහැදිලිව පේන්නේ. ඇහැක වටිනාකම දැනෙන්නේ පෙනිපෙනී තිබිලා නැති වුණාම ගොඩක් දැනෙනවා. ගොඩක් දැනෙනවා. අපිට මාංශමය මේ ඇස ලබන්නට වුණත් කර්මජ රූප නම් වූ රූප කොටස බලපානවා. පෙරභවයේ කරන ලද පුණ්‍ය බලයෙන් තමයි පංචේන්ද්‍රයන් මේ කල්යම් පසිඳුරංග විකලත්වයක් නැති උපතක් ලැබෙන්නේ. එහෙනම් ඇසත් එක ඉන්ද්‍රියක්නේ. ඇස පෙනෙන එක උපන්දා ඉඳලා පෙනෙන එක අපි සිද්ධ කරගත්ත මහා පුණ්‍ය ශක්තියක ප්‍රතිඵලයක්. එතකොට ධර්මය අහන්නේ ඇයි, ධර්ම දානයේ දායකත්වයේ දරන්නේ ඇයි කියලා ඇහුවොත් ප්‍රශ්න ගණනාවකටම පින්තුල උත්තර දෙයි. පින් සිද්ධ වෙනවනේ අපි හඳුරන්නේ. එතන මේ ඇස ලැබුණේ පිනේ බලයෙන් නම් දහම් ඇස පෑදෙන්නෙත් මොකේ බලයෙන්ද? පිනේ බලයෙන්. පිනේ බලයෙන්. එනිසා එදා තථාගතයන් වහන්සේ ගෙවෙන දහම් ඇසූ හැමෝම බණ අහලා ඉවර වුණාම භාග්‍යතුන් වහන්සේ ළඟ කියනවා, ස්වාමීනි අන්ධකාරේ වා තේලපජ්ජෝ තන්දාරෙය්‍ය, කර්ත කරවලේ හැපි හැපි යන කෙනෙකුට ඔබ වහන්සේ පහනක් දුන්නා වගේ මට හැපෑදුනා. මං මුලා වෙච්ච කෙනෙකුට හරියට දැස නොපෙනී මග හසර නොදැන අසරණ වෙච්ච කෙනෙකුට ඔබ වහන්සේ හරියට පාර කියලා දුන්නා වගේ අන්ධව තිබුණු ඇසක් ඔබ වහන්සේ තෙවැනි ඇස වශයෙන් මතු කර දුන්නා වගේ අන්න දහම් ඇසූ අය එදා ඇස මතු කරගත් හැටි සිහිපත් කළා. ඇස මතු විය යුත්තේ කුමක් පිණිසද? ඇසක් ලබන්නේ ඇත්ත දකින්නයි. ඇත්ත දකින්ද? ජීවිතයේදී අපි පින්නතුලට ලෞකික ජීවිතය ගැන බලමු. ඒකට ඉඩකඩක් ලැබුණොත් උදාහරණ දෙකකුත් කතා කරමු. අපට මේ ජීවිතයේ දුක සැප දෙක ලැබෙන්නේ මොකක් නිසාද කියලා ඇහුවොත් පින්නතුල එකවරම උත්තරයක් දෙයි. දුක සැප ලැබෙන්නේ කර්මය නිසා. කර්මය කිව්වහම එකක් පුණ්‍ය කර්මය, අනික පාප කර්මය. අපි දැන් මෙහෙම බලමු. නොලැබෙන සැපක් කෙනෙකුට ලද හැකිද ලොවේ? එනමුදු ලද සැපත වෙනසිය හැකිද නොවේ? කලකම් මනුව කවුරුත් ලද පරිවි භවේ දෛවය අනුව කෙනෙකුගේ ජීවිතය කෙවේ? ඔන්න මේ ජීවිතේට කවරකුගෙන් හෝ දුකක්, කවරකුගෙන් හෝ මානසික පීඩාවක්, කවරකුගෙන් හෝ අපිට අලාභයක් සිද්ධ වුණු අවස්ථාවල මගේ පින්නතුල කොහොමද හිත හදා ගන්නේ, හිත හදා ගත්තේ? අපි මේ භවයට ආවේ පරණ ණය ගෙවන්නයි. අපි මේ භවයට ආවේ මොකටද? අපි තව ටිකකින් කතා කරන ගොඩක් දේ තියෙනවා කතා කරන්න. පරණ ණය ගෙවන්න. අම්බලමක් සිත රඳනා මේ දිවිය ණය ගෙවු මක්ය දිවරෑ වෙහෙසෙන දිවිය, රැස්කෙරු මක්ය පින්පව් සසරට සවිය, හිස්කෙරු මක්ය පින්පව් නිවනට ජවය. නිවනට ජවයක් හදන්නට නම් පුඤ්ඤ පාප පහිනස්ස පවිනුත් හිතාත්මදවන්න ඕනේ, පිනෙනුත් හිතාත්මදවන්න ඕනේ. ඒකි වෙපින් කරන්න එපා කියලා නෙවෙයි, පව් කරන්න එපා කියන එක නම් අපි දන්නවා. සබ්බ පාපස්ස
akarana me podda.